ඇතැයි කඩා වැටීම් පසුතැවීම් තියෙනවා සන ජයසූරිය ගැන කලින් කලට කුමන කතා ඇසෙනත් ඔහු ලොව එක් දින ක්‍රිකට් වෙනස් කළ ප්‍රහාරාත්මක ආරම්භක පිටිකරුවයි ඔහුගේ ආරම්භක ප්‍රතිකරණය දඟ පන්දු වැවීම සහ පන්දු රැකීම මෙන්ම ඔහු පිටියේ කළ හරම ගැන ක්‍රිකට් ලෝලින් හොඳ ආකාරම දන්නවා ඔහුගේ දේශීය පටබැඳි නාමය වමත් කසකාරයා ජාත්‍යන්තර පටබැඳි නාමය මාස්ටර් බ්ලාස්ටර් සන ජයසූරිය ගැන හඳුන්වා දෙන්නට එය හොඳටම ප්‍රමාණවත් පසුගිය දිනක ඔහුගේ මුහුණ පොතට එක් කළ ඡායාරූප නිසා බොහෝ දෙනා සනත්ගෙන කතාබහ කරන්න ආයෙත් ගත්තා. තාමත් 50 වෙනි විය ඉක්මුවත් තරුණයෙකු මෙන් ජව සම්පන්නව සිටින සනත් ජයසූරියව අපිත් එක්ක කතාබහට එකතු කරගත්තා. මොනවද කරන්නේ මේ දවස්වල? සමාජ දුරස්භාවයේ තියාගෙන ව්‍යාපාර කටයුතු සහ මගේ ක්‍රිකට් ඇකඩමි කටයුතු කරගෙන යනවා. කොහොමද ව්‍යාපාර කටයුතු වලට මේ වසංගත තත්ත්වය බලපෑවේ? ඒකත් එක්ක පොඩි පසුබෑමක් ඇති වුණා. ඒත් ඉතින් කොහොම හරි ආයෙ හෙමින් නැගිටින්න ඕන. මේ වසංගත කාලේ ඉහුම් පිහුම් වැඩත් කළා නේද පොඩ්ඩක් විතර උයන්න පුළුවන් රොටි හැදුවා ඊට අමතරව දැල්ලෝ පරිප්පු වගේ දේවල් හැදුවා මුළු තැඟේ තමයි ගොඩක් කාලේ ගත කරේ රසටම හදන්න පුළුවන් මොනවද දැල්ලෝ කරී රසටම හදනවා මේ දිනවල සමාජ මාධ්‍ය තුල හරි ජනප්‍රියයි නේද ඔව් මේ ඉෂාර කොඩිකාර ගත්ත බොක්සින් සෙල්ලම් කරන ඡායාරූප ටිකක් නිසා කොහොමද ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් බොක්සින් සෙල්ලම් කරනවා දකින්නේ කලාතුරකින් නිසා වෙන්නේ නැති මම නම් මේ දේවල් කරන්න ශාරීරික යෝගිතාවය රැක ගන්න සතුටු ලැබුණු ප්‍රතිචාර වලට මම එදා ඉඳන්ම ශරීර යෝගිතාවය ගැන වැඩි සැලකිල්ලක් දක්වපු කෙනෙක්. ඒ දේවල් අදටත් කොයිතරම් කාර්යබහුල වුණත් කරගෙන යනවා. ඒතුලින් ශක්තිය, ජවය වගේම නිරෝගී භාවය රැක ගන්න පුළුවන්. දරුවන් ගැනත් මතක් කරමු නේද? ලොකු දුව පාසල් අධ්‍යාපනය ඉවර කරලා වැඩිදුර උසස් අධ්‍යාපන කටයුතු වලට විදේශගත වෙලා ඉන්නේ. පොඩි දුව සාමාන්‍ය පෙළ කරනවා. පුතාට වසරේ. පුතත් ක්‍රිකට් අඩිපාරේ යවන්න උත්සාහ කරන්නේ. මගේ හැම උත්සාහයක් නැහැ. එයා ගොඩක් මහන්සිලා කැපවීමෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. එහෙම නැතුව මගේ පුතාව කියලා විශේෂයක් නැහැ. එයාගේ දක්ෂතාවය මත තමයි ඉස්සරහට යන්න ඕන. දක්ෂතා පෙන්නුම් කළොත් හොඳ ගමනක් තියෙයි. පුතා කියන්නේ කවදා හරි ජාතික කණ්ඩායම නියෝජනය කරනවා කියලාද? ඔව්. එයාගේ වාසාවක් තියෙනවා. දැන්ට නම් හොඳට ක්‍රීඩා කරනවා. බලමු ඉස්සරහට. කොහොම වුණත් වෙලාවයි වාසනාවයි දෙකම බලපානවනේ. ක්‍රිකට් වලින් පස්සේ දේශපාලනයට ආවට ක්‍රිකට් වගේ හරි ගියේ නෑ නේද? ඔව්. දැන් මම දේශපාලනේ නයින් වෙලා ඉවරයි. ආයෙ දේශපාලනේ කරන්නේ නැහැ. ඒ ගැන දුකක් තියෙනවද? නැහැ. එහෙම දුකක් නැහැ. මට නොගැලපෙන නිසා දේශපාලනය තුළ දිගු ගමනක් යන්න බැරි වුණා. එච්චරයි. ඒ ගැන මං හිතන්නේ නැහැ. හැබැයි මම දේශපාලනය තුළ මොකද වෙන්නේ කියලා හොයලා බලනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නේ. ක්‍රියාකාරී දේශපාලනය තුළ නම් නැහැ. පාසල් ක්‍රිකට් ගැනත් මෑතක වැඩි අවධානයෙන් කතා කළා නේද? ජාතික මට්ටමින් අපිට තියෙන අවශ්‍යතාවය ගැන අපි කතා කළා. පාසල් මට්ටමින් දක්ෂතා සපිරි දරුවන් රැසක් ඉන්නවා. ඒ නිසා පාසල් ක්‍රිකට් නම් වාලන්න පාසල් ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් එක එකතු වෙලා යන වැඩපිළිවෙලක් හදන්න ඕනි කියන දේ අපි මතු කළා. බලමු ඉදිරියේදී හොඳ දෙයක් දරුවන් වෙනුවෙන් කරන්න. ඔබේ ක්‍රිකට් ඇකඩමියේ වැඩ කටයුතු කොහොමද? CCC ක්‍රීඩාංගණයේ තමයි මගේ ක්‍රිකට් ඇකඩමිය තියෙන්නේ. එතන දරුවන් 100ක් විතර ඉන්නවා. අවුරුදු 6-7 සිට අවුරුදු 15-16 දරුවන්. මේ වසංගතය නිසා පසුගිය කාලේ කිසිදු පුහුණු වීම් කටයුත්තක් සිදු වුණේ නැහැ. නමුත් ගිය සතියේ ඉඳන් ආයේ අපි පෞද්ගලික වශයෙන් ඒ කියන්නේ 1-to-1 ක්‍රමයට පුහුණු වීම් කටයුතු කරගෙන යනවා. පුහුණු වීම් කටයුතු කරන පුහුණු කරුවන් 6-7 දෙනෙක් ඉන්නවා. මේ දරුවන් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් හොඳ තැනකට ගේන්නයි මූලික අඩිතාලම අපි දාන්න හදන්නේ. අද ජාතික කණ්ඩායම නියෝජනය කරන අය ගැන මොකද හිතන්නේ? දක්ෂතා සපිරි අය ඉන්නවා. පසුගිය කාලේ මේ අයගේ පොඩි පසුබෑමක් දැක්කා. ඒවා ඉතින් තාවකාලිකයි. දැන් නිවාඩුවෙන් පස්සේ පුහුණු වීම් පටන් අරන් තියෙනවා. මං හිතන්නේ නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගනී කියලා. ඒ අය වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. මූලිකව හදා ගන්න ඕනේ මොනවද? තමන් තමන්ගේ මානසිකත්වය තමන් මුලින්ම හදා ගන්න ඕන. ඒ එක්කම තමන් තුල වෙන්න ඕන වැඩ කරන කොටස තේරුම් මරන හොඳින් පුහුණු වීම් වෙනවා නම් ක්‍රීඩා කරනවා නම් හොඳ ගමනක් යන්න පුළුවන් කණ්ඩායමක් අපිට ඉන්නවා. 96 කණ්ඩායමට තාමත් ආදරේ. කට්ටියම ආයේ එකතු වෙන්න කියලා තිල්ලීම් කරනවා. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම් තියෙනවා තමයි 96 කණ්ඩායමේ එකතු වෙලා දෙයක් දකින්න ඕනි කියන එක. ගිය අවුරුද්දේ වගේ එහෙම දෙයක් කරන්න පුළුවන් වුණා. මේ අවුරුද්දේ තාම එහෙම දෙයක් නැහැ. නමුත් මං හිතනවා ළඟදී මෙහෙම එකතුවක් වෙයි. එදාට 96 කණ්ඩායමේ 14 දෙනාම ආයේ එකට බලන්න පුළුවන් වෙයි. 96 කණ්ඩායමේ අයගේ නදටත් සමීපව ඇසුරු කරන්නේ කවුද? වෙනසක් නැහැ. හැමෝම එක්කදා වගේ සුහදත්වයෙන් ඉන්නවා. ඒ අතර රොමේෂ් කලුවිතාරණ, උපුල් චන්දන, චමින්ද වාස්, රොෂාන් මහානාම, අශාන් තිලකරත්න, ප්‍රමෝද වගේ අය නිතරම කතා කරනවා. අර්ජුන අය දේශපාලන නිසාත්, අරවින්ද අය ව්‍යාපාර කටයුතු නිසාත් කාර්යබහුලයි. නමුත් පුළුවන් හැම මොහොතකම වගේ 96 කණ්ඩායමේ එකට ඉන්නවා. ඔය කාර්යබහුල ජීවිතයේ විවේකයක් ලැබුණාම ගත කරන්න කැමති කොහොමද? පැත්තකට වෙලා ඔහේ බලාගත්වත බලාගෙන ඉන්න තමයි කැමති. ඒ අතර සින්දුවක් එහෙම අහනවා.
වැඩියෙන් මහනි මොන වගේ සින්දුද මම දේශීය සංගීතයට බිහි විනාශ කරන්න කෙනෙක් මිල්ටන් මල්ලවආරච්චි ක්ලරන්ස් විජේවර්ධන සහ රූකාන්ත ගුණතිලක ගීතවලට තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ ඒ අය තමයි අපේ කාලේ ගායකයෝ සහ අපේ කාලේ වීරයෝ ලංකාවේ තුල යන්න කැමති කොහෙද එක තැනක් කියලා විශේෂයක් නැහැ මම ගොඩක් කැමති ලංකාවේ සංචාරය කරන්න මම දකුණ කෙනෙක් වුණාට තාව දකුණේ බලන්න යන්න බැරි වෙච්ච තැන් තියෙනවා ඊට අමතරව නැගෙනහිර පළාත උතුරු මැද කතරගම අනුරාධපුර නුවර වගේ හැම තැනකටම යන්න කැමති ජීවිතේට තවදුරටත් එකතු කරගන්න කැමති මොන වගේ දේවල්ද හැමදාම ජීවිතේට මොන හරි දෙයක් එකතු කරගන්නවා ඒකට ලොකු කෙනෙක් වෙන්න පුළුවන් පොඩි කෙනෙක් වෙන්න පුළුවන් කාගෙන් හරි අපේ ජීවිතේට අපි යම් දෙයක් එකතු කරගන්නවා ඒ අතර හොඳ දේවල් ලං කරගෙන නරක දේවල් පැත්තකින් තියෙන එක තමයි අපි කරන්න ඕන ජීවිතේදී ආපස්සට හැරිලා බලද්දි පස්සැවීම් තියෙනවද ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඇවිල්ලා ඒ ඔස්සේ හැම දෙයක්ම ලබාගෙන අද මේ තත්වයෙන් ඉන්න ගැන සතුටුයි ජීවිතය තුළ පස්සැවීම් නැතුවම නොවේ ජීවිතය තුළ කඩා වැටීම් සහ ඒ මතින්ම නැගිටින අවස්ථා තියෙනවා ඒක තමයි ඕනේ මිනිස්සෙගේ ජීවිත ස්වභාවය ජීවිතේ කියන්නේ ඉතින් මේ සරල අභියෝගය මත යන ගමනක්නේ දැන් ජීවිතේ තියෙන අභියෝග මොනවද අභියෝග කියන දේ සාපේක්ෂයි ඕනම ජීවිතයකට අඩුවෙඩි වශයෙන් අභියෝග තියෙන්න පුළුවන් මටත් ඒක පොදුයි අපි කරන්න ඕන ජීවිතේ දෙන අභියෝග බාර අරගෙන ඒ වෙනුවෙන් සාර්ථකව මුණ දෙන එක ලැබුණ ජීවිතේ දෙයක් වෙනස් කරගන්න මොනවද වෙනස් කරන්නේ වරදක් වෙලා තියෙනවා නම් මේ වැරද්ද නිවැරදි කරගන්න එක තමයි ඉදිරි ඉලක්ක මොනවද මගේ ව්‍යාපාර කටයුතු තව දුරටත් කරගෙන යන්න සාවර පවත්වාගෙන යාම තමයි බලාපොරොත්තුව කලින් කලට සනත් ජයසූරි ගැන කතා වෙනවා. ඇත්තටම සනත් කියන්නේ කවුද? මේ රටේ ඉපදිලා ක්‍රිකට් කරලා රටට ජාත්‍යන්තර කීර්තියක් ලබා දීලා දැන් ක්‍රිකට් වලින් සමුවරන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සෙක්.